බෝ ද ත්තු ඩ කරග ති විේෂෙන් දස පතරන බලාපොරොත්තු වෙන්නේ. කිරියල්ල වග කිරීමම සම්බන්ධ ඉති බදන්නවා කිරියාලගේ පම විදිිප දේව සහර කට්ටය දේශාල කියන සමාකට්‍ය යාල කියන සමාර්කට්ටේ කිරියල කියන ගොඩක්ගලාාට කිරියයාල කියල කියන්නේ හෝ කාඩ ටම මැතැන් ෙවතු ආශ්‍රයෙන් ඉතාමත් ජනප්‍ර වෙලාතිය අලපෝගයක්. නත් වා නිි මටමනුත් තාමත් සාර්තක කරන පද ස ට දක්නට වෙනස් ්‍රී ලංකාව තුළ අදවස අපි කතර බලාපොරොත්තුව වෙන් අපගේ පොඩ් කා ට්ට තුලින් මොක්දම රිය ල ගාව තින ම්ප ර් මි ප ක් සියල්ල පොංචි පොඩ් ට ගත්තුලින් වි ඩි පාක්යක් තුලද අදවශය අපි කතා කරන්න බලාපොරොත්තු වෙන. ඇ ලංකාව තුළ ගත්තහම කිරියල ප්‍රධානමසයෙන් ස්සුර කියන ප්‍රේ මයි නිර්දේශ කල තියෙ ඉටමතර වෙන ප්‍රද තියන්න පුලුවන් දැනට ප්‍රධාන වසයෙන් ලංකාවතුල ග කිරීම සඳහා ගොසගරම දෙ පාත්මේන්තුව නි දශ කරල තියන යිසුරු කියන ප්‍රබේදය. ඉතිං සාමාන්‍යෙන් මලම එදාස් පන්සේක වගේ සාමාන්‍යයෙන් ඇවරේජ් වර්ෂාපතනයක් තියෙන දේශ සඳහා තමයි කි කියියල වගාකිරීම නිදේශ කරන්න ගඩක් කලවට අධික වර්ෂා පතනය තියන අවස්ථ තියන ප්‍රදේශවලට මනිතන් තෙත් කලාපේ මිලමිට දද දහට වැඩි වර්ෂාපතනය තියන පදේ සඳහ මේක නි දේශ කරන්න නැහැම ආකිරියල බෝග ගගේ මොක දලකුණු වීමේ රෝගය. ඉතාමත් අධ තෙත සහිත පස්තොල දීත් ඇතිවෙන්න පුළුවන් සහලබල අස්සයන සහ ඒප පෝර්මන්ස් ගොඩා කඩුවවෙන්න පුුවන් තෙත්ලාපය අධික වර්ෂාපතනය තියන පදේශවල් වග කරන්න ගියොත්. එසා මිලම එද පන්සියයක් අගේ ආසන්නේ මධ්‍යෙස්ත. ගේ මවර්ෂාපතනයක් තියන ප්‍රදෙශ සඳහා තමයි නිරිදේශ කරටක් වැඩි උෂනාත්යක් අවස්ස වෙනවා අවර්ධන වීම සඳාටයක් හයිටම් ප්‍රේචක කුඩක් කාස කරනවා අල බෝග වගාව එම තැන් කිරියල වගාව. සාමාන්‍යෙන් මදෙස්ත පHච්චකට අද කරන බෝගයක් තමයි අල වගව කිය කිරියල වගාව කියල කියෙන වHච්චය පහහිදසුන් පාත් හය දෙසුම පහත්ව වගේ නිියට්‍රල් සීමේ තියෙන පස් සඳහා ගොඩක් කැමැත්තක් දක්කනවා කිරියලා ඉදිකෙති ගොඩක් වෙලාවට පසේ අඩංගුවෙන කෝ අකාමනික දව මේ ප්‍රමාණය වැඩීනම් ගොඩක් වෙලාවට ඇති තතාම හොදත්වක්හ ඉතාමත් පහසුවෙන් ජලය බැසේ යන සහිත පසක්නක් හමතක කැට්‍රනෙට් සොල් එකක්නං වඩාම හොඳයි කිරියල වගා කිරීම සඳ. සාමාණ්්‍යෙන් අපි කිරියල වගා කිීම සඳහා අපි කටින්ස් ලබාගැනීම සිත්ත කරනවා ඇතින්ඒ සඳහා හක්්ටාරේකටන ටිනිස් එහනත්ම් ප්ලාන්්ස් දහදාහක් විතරගේ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා තැනිතලා බිීම කන කඳුසාහිතවගෙන කඩු වැඩි වඩ පුළුවන් සාමාන්‍යෙන් පලාන්ස් දහදාහක් වගේ ප්‍රමාණයක් අවශ්‍ය වෙනෝ ඉතින් ගොඩක් වෙලාවට මේ පැලා ලබා ගැනීම සිද්ධ කරන්න අපේ මව් අලේ එහනැත්ත මන්ද කෝම් කෝරම් එක කපල ඉවර වෙලා එක සෑන් බෙඩ්ඩෙක්ක නාසරියයක් විදිර දාගන්න එක තමයි සාමාන්‍යය අපි කරන්නේ. එකදී සාමාන්‍යය අංගල් දෙක් දෙක හමාරක විතර වගේ පලලට විත්තක ගල් දෙකක් දෙක හමරක් විතර වගේ පෙමාණයට මේ මද කරෝම් එක කපනවා අපප ඉවරවෙලා අපි කරන්නේ පංගි සයිට් එක ගිල්ලොෝන ගිල්ලෝ එවරලා ගොඩක් කලටි කිය හෝමයි තිරම් සමරවෙලාට කප්ටාම් සමරලට මන්කුපි මේ ඕන එක භාවිතා කරන්න පුළුව පාවිතා කරලා ඒක ගිල්ලලා තියෙනවා දිලීර නාසනය වීම සඳහා. ඇතින් සාමාන්‍යෙන් විනාටි පහක්දා හැක ප්‍රමාණයක් බයහි ගිල්ල තියල වරවෙල කපාගත් අලක් කෑලිටිකට පුුවන් සෑන් බෙඩ්ඩෙක් අපි දන්ම සෑන් ෙඩ්ඩෑ හදා ගැනීම සඳහ ගොඩක් වෙලාවට වැලි ටොප් සොයිල්. හ ඕගනිෙක් මටස් කියන ට එකට එකක්ට එක කියන අනුපාතයේ මිශ්්‍ර කරගන්න ඕන මි් කරගනිීමට වෙලා සාමානයන් ගල් තුන හතරමෙන්ටෙක් විදර ටේබල් ඇක් විරදාගෙන එකුඩු දමයි අබේ අල කැණිටික තැන්පත් කරල වැලිවලින් මසල දාන්. ති මේක සාමාන පැො හතරක් පහක් වගේ ගතවීම සඳහා මස එක හමාරක් දෙකක් වගේ ගත වෙන ඉතින් කොල හතරක් පහක් වගේ අවස්ථාවට අපුුවම්මට පැල කරගැනීම සඳහා. සුදුස් අවස්ථාව කිය ලබට සලකන්න පුළුව. ඉට පස්ේ අත්තටම ලෑන් ප්‍රපෆරේෂන්ස් කියලක්විෂේෂන් සිදු කරන්න ගොඩක්වෙලාට කියේෙනවා වලවල් කපාගෙන ප්‍රශේෂ්‍රයේ සිටුවීම තමයි කරන්න හැබැයි ෂ්කරම දෙ පාත්මේතු නිර්දශ කරවා පොඩ්ඩක් මල ඉඩම සීසෑමකට ලක් කරලා පස්සේ. ල ප ගැනීම සිදධ කරනව බඩ හොඳයි කිය ඇති සාමාහන්්‍ය මට්ම පසන ඔබතියෙන්නේ මධදෙස්ත පසක්න ගොටක් හඩ් නැත්තන තද නැත්ත නොමල් පසක්න. අඩි එකකහමර සැටමීමට හතලිස්ප හතරිිස්ප හතරිිස් පන ියක මරක මකමර වලවල් කපලා. ඔබට පැලසිටව ගැනීම සිද්ධ කරන්න පොලුවන් හම ැත්තන් ටික සොල්ලකට හාඩි සොල්ලකන තද පසක්නන් තියෙන්නේ දිගපල චුට්ටක් වැඩි කරන්න අඩි දෙකයි දෙකට දිග පල්ලස ගැම්ඹුර. ැමට හතලෙස් හකඩක් හමරක්න දිහට වලල් පාගනීම සිද්ධ කරන්නව නිට පස්සසිීමේ සම්පූර්ණ වලම කාබෙනික ද්‍රායවලින් පොරවා ගනීම සිද්ද කරන . එති මාසෙක ක්දක් ගේ ග න සිද්ධ කරන්න පුළුවන් ඉතින් ගොඩක් ර ර නිසා. ල්ලට හානයක් නෝවනලෙස ගරගීම සිද් කරන වඩාමහද මො මුල්ලොට හනුවීම සිද්ධව වනොත් ඒයසය දිලී රෝග හැට ගනීම හැකියාවක් තියෙන ොල පද්දති ආස දෙෙස මල්ලට හනිනවීම අමරගැනීම සඳහඔබ අටයුතු කරන්නන්න නෙති මේක යාලසහ මහාසේෂන් දෙකේමට වගා කිරීම හැකියාව තියවා. ට ජලසම්පාදනය කරන්න හැකියාව තියනවද නැද කියන කාරණයත් මේක දියබට සලකළ බලන්ඩ වෙනෝ. ඉතිංවැලවල් අතර පරත්තරේ මසාහ පැළලා අතර පරත්තරේ සාමාන මීටරේ මීටරේ. ම ර පර්ත් දේශ රල යන කාරය තම යොබ පැල සිටවා ගැීම ද්ධ කරන්න වන. ට පස්ස ට සිදධ වන පහ යොදගන ද කර ට හක් ර ව ට ගට යොදගන ට ට තු කර න හක් ාරය ප්‍රමාණයකට හර දීම සිද කරන ගොඩක් ට අපි කියන බේසල් පෝරයක හබනත්ත මූලික පහරයදීම. ුකලපාත්මේතු ඇතරම නික්දශ කරය ප්‍රධානවසය මේ පැල සිටවීම දවස්තුන කලින් ොදන්න පුළුවන්න්න ොඩාම හොඳයි බේසල් පෝර එකක ඇැයිම් හැකියාවක් නොැමොවම පැල සිටවලත් සති දෙක් වගේට පස්සෙත්තබට බේසල් පහෝරක අයෝදාගැනීමම් සිද්ධ කරන්න පුළුව. ඉතිං ගුෂකරම දෙපාර්මේන්තු හැක්ටාරක් සඳහා බේසල් පෝරමිශ්‍රණය පැල සිටවීමට දවස්තුනකට කලින් කියල අපේ හිතුවොත් බ රයා කිෝගම් තික් TSP ලෝගම් එක සිය විස්සක්. ප කිලෝග්‍රෑම් හැටක් කියන කිලෝ එක සැසුුවයි දෙසිිය දහයක ප්‍රමාණයක් හැක්ටරයක මතපිගෙන කිල දෙසීයක්ක් විතරගේ මැත්තවම් පන හැමටින හතරක වගේ ප්‍රමාණය අල මිට්‍රින් බට බේසල්ල එකක විහයට යොදාගැනීමට හැකියාව තියෙනු. පස ් සි වස්ථක්කද දාන වන්න ටූ කියලා. එකද පැල ට ර සෙක පස්ස ට ප සින්න එක දාාන්න පුළුවන් එක ද අපි යුරයා සහමපී විතරයි භාවිතා කරන්න එකද යර ක හක් ම් හක් සිේ විසක් ලෙසබට මාසදෙක ට පස් ය දන්න පුළුව.ගේට පස දව ප් ේ සින්න එක මහස පහකට පස්ස ට යෝදන්න පුුවන් ඒත් ර හක් ම් හක් ලෙ ්‍රම් ේ විසාක් හක් රකට. අවශ්‍ය වෙනවා ඉතිං මාස පහකට පස්ස ඔබ නට ජන් පහර සැපීම යම්තතාක් දුරට අඩුකිීම සිද්ධ කරන්න වෙනවා මොකදබ නටන් වැඩිපුර සැපීමත් සමඟ ඔබ දන්නවා සාමාන්‍යයෙන් ගහ සිදු වෙන විජිටේව ගරෝත්තකය නත වර්ධක වර්ධනය කියන එක වැඩිවීම සිද්ධ වෙනවා නයිටජන් සැපීමත් එකක් ඉති මාස පහම පස්සේ බ නට ජන් සැපේ අඩුකිරීම තුලින් ජටිය ගෝත්තක අඩු කිරීමත් සහ වල වර්ධනය සඳහා වැඩි කාලයක් ලබාදීම සිද්ධ කරන්න පුළුවන් අනිත්කාරණය තමයි ඔබ ප්‍රදේශයටයක් වලි දේශුණයක් සහිත වලි කාලගුණයක් සහිත තියන ප්‍රදේශයක් නන් රැයිසිසන ගක්තියෙනවන බ ජල සම්පාදනය කියන කාරණය ගැන ඔබ වැඩා උනන්දුවක් දක්වන්න මොකද ගොඩක්වෙලාට අධික වියලි තත්ත්වල දී පත්‍ර පිලිසියාමේ තත්ත්යක් වෙන දෙයක් ඇතිවීම හැකියාවක්තියෙනවා එතිං ඔබේ වගාවට වල් තත්ත්වයක් තියෙනවන ඔබ ල් කලමනා කරණය ගැත් තබ කටයුතු කරන්න එටමතරෝ ඩිසස් කියල ප්‍රදානමසයෙන් රෝගතත්ව බහුලව ඇතිවෙන්න නෑ සාමාන්‍යයෙන් ප්‍රදානමසින් ක්න ලබෙන ෝගයක් විදර ුරම දෙ පාත්තුමේතුව ඩවිය දක්ොතියෙන්නේ. එඒ පත්්‍ර කහවීම රෝගීතත්වය ඇතිවෙන්න පුළුවන් කියලා ගොඩක් වෙලාට මේ ඇතිවීම සඳහා මුල් කුණුවීම සහල කුණුවීම වගේ දේවල් බලපානගේ තම යොන් දක් කොලා තියන්නේෙ දෙේක දියඔව ගොක් වෙලා නිර්දේශ කරන්නේ ඔබ ල සිටුවීමේදී ගොඩක් වෙලාවට පැල සිටවා ගැනීමට කලින් සහ අලසි සැෑන් බෙඩ්ඩෙට දමා ගැනීමට කලින් හෝමයි හෝ තිරාම් කියන දිලීර නාසකවල යම්කිසි ය ගල්වා බාගැනීම වඩත් සදුසුයි කියල තම යෝ කියය ඕොන කියන්නේ පැයි භාගයක්වත් දිලිට නාසකවල ගිල්වා තබා ගැනීම වඩා සුදුසුයි කියලා.ඉතින් ඔබටට පස්සේ මාස දාහයක් වගේ කාලයකෙදී ඔබට අස්වන නෙලා ගැනීමේ හැකියාව තියෙනවා ඉතින් ගොඩක්කිලාවට අස්වනු ගත්තා මිට්ට අරයකට ටොන් පහළවත් විස්සත්වගේ ප්‍රමාණයක්කට බගනීම හැකියාවවති යනොවති මේ තමයි ඔබ අලබෝග භගා විශෂන් කිරියල වගේදී අවදාානය යම කළ තුකාරණය එති අපි කිරියල වග සම්බන්ධෙන් මේ විනාඩ දාහයක විතරගගේ කාලයක්තුල පොට් ස්ට් එකඇතුලේ සම්පූර් කාරණනාටික අපි දිරිපත් කල තින ප ො හර ගටලුවක් ප්‍රශ්නයක් තියන නොටල කිරියල වගා සම්බන්ධෙන් කමෙන්ස් කර පුළුවන්ගේේ පෝ ක්ට් එක ඉතින් තවදවස ගලු පොඩ් ස්ට්ටක්කින් හම ලා පොත්තුවේ අදර සමුගන්න ඔබට සබදවස.